ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත යුරෝසන් ගලේ හැපුනේ කොහමද හොයාගන්න පුළුල් පරීක්ෂණ ගෙවි ගිය පැය 24ට කොරෝනා පොකුරට 724ක් බස්නාහිර 11 වසරේ දරුවන්ට හෙට සිට යලි පාසලේ දොරවල් විවෘතයි නවගම්පුර කුඩු සදා කුඩුත් එක්කම පොලිස් දැලේ ලන්ඩන් වලත් ගිනිකොන දිග බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ නිසා බ්‍රිතාන්‍යම අර්බුදයක හම්බ තොට කුඩා රාවණා ප්‍රදීපාගාරයේ ආසන්නයේ අනතුරට ලක් වූ යුරෝසන් නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් හමුදාව බීච් ක්‍රාෆ්ට් 200 ගුවන් යානයක් යොදාගෙන තිබෙනවා. අනතුරට පත් නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා යොදාගෙන තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 3 සමුද්‍රීය බලගණේට අයත් ගුවන් යානයකුයි. නෞකාවේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු එම තොරතුරු නාවික හමුදාවතුළු විවිධ අංශ වෙත ලබා දීමට ගුවන් හමුදාව කටයුතු කළා. බීච් ක්‍රාෆ්ට් ගුවන් යානය නැවේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරනවා. මීටර 180ක් දිග මීටර 30ක් පමණ පළල ලයිබීරියා රජයට අයත් MV යුරෝසන් නැමැති මෙම නෞකාව සිමෙන්ති තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්‍රදීපාගාරයේ අසලදී ගල්පරයක ගැටීමෙන් අනතුරට ලක් වුණා. අනතුරට ලක්වන අවස්ථාවේ නැවේ 18 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයක් සිට තිබෙනවා. ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවයි වාර්තා වන්නේ. ඊයේ දහවල් කාලයේදී මෙම නෞකාව ත්‍රිකුණාමලයේ වරායට සේඳු වීමටයි නියමිතව තිබුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කරනවා. සිදුවලා තියෙන පරිසර හානිය කෙසේද නැත්නම් පරිසර හානියක් සිදු වෙන්න තියෙනවා නම් ඒ අවම කරගන්න ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියලා විමර්ශ समुद्री परिसर आरक्षण अधिकारी निर्धारित मेवनट इतने अमी पावती MT न्यू डायमंड नौका सिद्धिया सलकुअम ए तरम अवधान अक्नति उन्नत मे नौका तपे सागर समुद्र जीविंट सागर परिसर हानिया सिद्धवेन अपट ए गत क्रियामार्ग वलिंग यम किसी क्रियामार्ग की मेम सिद्धियदि गन्नट सिद्धवेन අද උදෑසන වන විට COVID-19 ආසාදිතයන් 724 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. COVID මරණ සංඛ්‍යාවද 280 දක්වා ඉහළ ගියා. අද උදෑසන වන විට වාර්තා වූ COVID-19 ආසාදිතයන් 724 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 197ක්. කොටුව ප්‍රදේශයෙන් 28ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 14 දෙනෙකු, පිටකොටුව ප්‍රදේශයෙන් 10 දෙනෙකුද ඊට ඇතුළත්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 110ක්. නුවරින් ආසාදිතයන් 45 දෙනෙකු හා හරිස්පත්තුවෙන් 34 දෙනෙකු වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 106 දෙනෙකු වාර්තා වූ අතර වතලින් 16 දෙනෙකු සහ ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් 10 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා. කුරුණෑගලින් 40ක්, ගාල්ලෙන් 38ක්, රත්නපුරෙන් 31ක්, කළුතරෙන් 28ක්, මාතලෙන් 27ක්, කෑගල්ලෙන් 24ක්, මාතරින් 22ක්, පුත්තලමින් 21ක්, මන්නාරමින් 15ක්, හම්බන්තොටින් 12ක් ලෙසද ඊයේ දිනේ ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. පැලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ආශ්‍රිත කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 50629ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන COVID-19 සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 57587ක්. ඉන් 8046 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 49261ක්. COVID-19 ආසාදිතින් දෙදෙනෙකු ඊයේ මිය යාමත් සමග මරණ සංඛ්‍යාවද 280 දක්වා ඉහළ ගියා. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පසුගිය 22 වනදා මිය ගොස් තිබෙනවා. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඔහු මිය ගොස් තිබෙන්නේ. රණාල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකද හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 91ක මෙවන විට සිටින සංඛ්‍යාව 8117ක්. ඊයේ දිනය තුල PCR පරීක්ෂණ 18515ක් සිදු කර තිබෙනවා. ගාල්ල ගින්තොට වැලිපිටි මෝදර ප්‍රදේශයේ පැවති දානමය පින්කමකට කොරෝනා සාධිත කාන්තාවක සහභාගී වීම හේතුවෙන් විහාරස්ථාන තුනක භික්ෂුන් වහන්සේ නිරෝධායනට යොමු කළ බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
වැලිමඩ පරණ තැපැල්හල මාර්ගයේ පිහිටි ලොතරැයි අලෙවි කුටියක සිටි පුද්ගලයෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. වැලිමඩ දිමුතුගම ප්‍රදේශයේ මෙම පුද්ගලයා තාවකාලිකව නැවතැන්ගෙන සිටින අතර ඔහුගේ ආශ්‍රිතයන් සෙවීම ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. මේ අතර අද උදෑසන වන විට රෝහල්ගතව සහ අතනමැදි මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 644 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. වැලිකන්ද සහ පූනානි විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 35 දෙනෙකුගේ නුත් කණ්ඩායමක්ද සුවය ලබා නිවෙස් වෙත පිටව ගියා. කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ කළුතර යන දිස්ත්‍රික්කවල පදිංචි පිරිසකුයි මෙලෙස පිටව ගියේ. ඇමරිකාවේ නියේ දවස තුල හමු වූ යති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 172913ක්. එරටින් කොරෝනා මරණ 3427ක් ඊයේ දිනේදී වාර්තා වුණා. මේ අතර බ්‍රසීලයෙන් ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 61121 දෙනෙකු හමු වී තිබෙනවා. එමෙන්ම කොරෝනා මරණ 1176ක් එරටින් වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එක්සත් රාජධානියෙන් ඊයේ දිනේ තුල කොරෝනා ආසාදිතින් 33552ක් සහ මරණ 1348ක් වාර්තා වී ඇති අතර අසමලස ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතින් 14891 දෙනෙකු හමු වුණා. ඊයේ දිනේ තුල එරට සිදු වූ මරණ සංඛ්‍යාව 155ක්. පාසල් විවෘත කිරීමත් සමග දරුවන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි අනුගමනය කරන්නේදයි රථවාහන පොලිසිය නිරන්තරයෙන් සොයා බැලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ පන්ති සඳහා පමණක් හෙට සිට අදින කටයුතු ආරම්භ කරනවා. දිවයිනේ සෙසු පළාත්වල යම් යම් සීමා කිරීම් වලට යටත්ව පාසල් විවෘත කර තිබෙනවා. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ හැර සෙසු පන්ති ආරම්භ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැහැ. සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කරගනිමින් බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක පාසල් 907ක් හෙට සිට විවෘත වෙනවා. සිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් සිසු සැරිය බස් රථද යෙදවීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ. අවශ්‍ය වහොත් අතිරේක බස් රථද ධාවනය කිරීමට පියවර ගන්නා බව එම මණ්ඩලය සඳහන් කළා. තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් හෙට සිට යලි සුපුරුදු පරිදි ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම ධාවන කටයුතු සිදු කරන්නේද යන්න පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බවයි පොලිසිය සඳහන් කළේ. නිරන්තරයෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ ඒ වගේම අනිකුත් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් විධිමත් ආකාරයට නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කරන්නේ දැයි පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා. හෙට දිනේ සිට ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර රථවාහන අංශවල පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. නිරෝධායන රීතීන් වලට පටහැනිව පාසල් ළමුන් දිගින් දිගටම ප්‍රවාහනය කරනවා නම් ඒ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග උවත් ගැනීමට පසුබට වන්නේ නැහැ. ඒ වගේම හෙට දිනේ සිට අහඹු ලෙස පාසල් බස් රථවල රියදුරන් සහායකින් ඇන්ටිජන් පරීක්ෂා වලට යොමු කිරීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා එයාගේ සහය අපි නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. මද්රව්‍ය ජාවාරමට සම්බන්ධ නවගම්පුර සඳමාලි නැමැති කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව ළඟ තිබී රුපියල් ලක්ෂ 12කට අධික මුදල් සහ හෙරොයින් ද සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කොළඹ උතුරු කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද උදෑසන කළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගැනුණේ. ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 12කට ආසන්න මුදලක් සහ හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 95ක් ද සොයාගෙන තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙම කාන්තාව මද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙති බවට පොලිස් බුද්ධ්‍යාංශ තොරතුරු අනාවරණය කරගෙන තිබුණා. මෙම කාන්තාව අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකික ජනසන්නිවේදන ශාස්ත්‍රයේ විශිෂ්ට ක්‍රියාධරයෙකු වූ අභවප්‍රාප්ත කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරිදාස මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා අද පෙරවරුවේ 10 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරුණා. දේහය හෙට පසුවරු 3:30 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබීමට නියමිතයි. දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
සුසාන භූමියේදී දිකිරෙන විශේෂ චිතකයකයි අවසන් කටයුතු සිදු කෙරෙන්නේ. ආදාහනීය පස්වරු පහට සිදු කිරීමට නියමිතයි. සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව අවමංගල්‍ය කටයුතු සංවිධානය කර ඇති බව අවමංගල්‍ය සංවිධාන කමිටුව සඳහන් කළා. ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතා පුවත්පත් කලාවේදියෙකු ලේකකයෙකු මෙන්ම සංනිවේදන ආචාර්යවරයෙකු ලෙස සුවිශාල මෙහෙවරක් ඉටු කළා. ඒ මහතා අභව ප්‍රාප්ත වන විට 98 වන වියෙහි පසු වුණා. කාර්ති අධිකරණ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් පසුගිය දිනවලදී ඇති වුණා. මේ ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී දැක්වුණු අදහස් කිහිපයක්. අපගේ අධිකරණ කොමිෂන් සභාව මුස්ලිම් නීතියට අනුව කාර්ති අධිකරණ ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වනගෙන යනවා. ඒ අධිකරණ වලට තිබෙනා වූ අඩුපාඩු වළක්වා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ නෙමෙයි එය අධිකරණ සේවා කොමිෂන් සභාව සතු කාර්යය ඒ නිලධාරීන් නිසි පරිදි පත් කිරීම. මේ කාර්ති අධිකරණ වලට ක්‍රියා කරන නිසි පුද්ගලයින් ඒ කාර්තිවරු සහ ඊට අදාළ අනිකුත් නිලධාරීන් පත්කර ගැනීම කරේ නැත්නම් ඒ අධිකරණ කටයුතු කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ වේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තිබුණ නිසා තමයි ඒ ආකාරයට කටයුතු කරන්න පෙළඹිලා තිනේ. කාති උසාවි වලට මම තැඩිද ලෙස විරුද්ධයි. මොකද අනිත් ඔක්කොටම නම් මුස්ලිම් ජනතාවටයි සිංහල ජනතාවටයි දෙමළ ජනතාවටයි බර්ග ජනතාවටයි එක නීතියක් නම් රටේ අනිත් සියලු දේවල් සම්බන්ධව තියෙන්නේ. කාති මේකෙදිත් ඒ විවාහ සම්බන්ධවත් අපි විරුද්ධතාවයේ මගේ විරුද්ධත්වය මම ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මම කියන්නේ මුස්ලිම් කාන්තාව විශේෂයෙන්ම ඒකට ඔවුන්ට කරන විශාල අසාධාරණ එක නීතියක් එක රටක් අනුව තමයි අපි ජීවත් වෙ යුත්තේ. එක එක නාට එක එක නීති එහෙම ලබා දීම කොහොමවත් ස්වාධීන නිදහස් රටක ගැලපෙන්නේ නැහැ. පොඩි පොඩි වෙනස්කම් ඒවා තිබුණත් ඒ විදිහට මේ රටේ ජීවත් වෙ යුතුයි රටේ නීතියට අනුගතව. දැඩි පසුබෑමකට ලක්ව තිබූ බතික් කර්මාන්තය නව ප්‍රබෝධයක් ලබා ඇති බව කර්මාන්තය නියුතු වූවන් පවසනවා. දේශීය කර්මාන්ත නගා සිටුවීමට වත්මන් රජයේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුවයි බතික් කර්මාන්තය සඳහා අමාත්‍යවරයෙකු පත් කිරීමට රජය පියවර ගත්තේ. බතික් කර්මාන්තය නගා සිටුවීමට මේ වන විටත් තීරණ රැසක් ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ පසුබෑමට ලක්ව තිබූ කර්මාන්තය ප්‍රබෝධයක් ලබා ඇති බවයි කර්මාන්තයේ නිවතුවන් පවසන්නේ. පහුගිය අවුරුදු කීපය තුළ ටිකක් අමාරු තත්ත්වයෙන් අපි මේ ව්‍යාපාරය කරගෙන ගියේ මේ වතික් ව්‍යාපාරය. පහුගිය මාස දෙකේ තුනේ වගේ කාලයක් තුළ රජය විසින් ගත්තු ඒ ප්‍රතිපත්තියට අනුව යම්කිසි ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා මේ වතික් සම්බන්ධයෙන්. ඒක ගැන ඇත්තටම ව්‍යාපාරිකව හැටියට අපි සන්තෝෂ වෙනවා. රජයේ සේවකයන්ට විකාන්ට වතික් කැඳුම් බැඳීමට යෝජනාවක් කරපු එක ගැනත් අපි සන්තෝෂ වෙනවා. මොකද යම්කිසි ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් රජයේ සේවකයන්ගේ පැත්තෙන් අඩු පොලියක් යටතේ ව්‍යාපාරික ණයක් ලැබෙනවා නම් අපිට බොහොම මේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. පුත්තලම දිස්ත්‍රික්කයේ මහවැවහා නාතණ්ඩිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂුවල දහසකට අධික පිරිසක් බතික් කර්මාන්තයේ නියුතුව සිටියා. ඒ හේතුවෙන් රැකියාව විශාල සංඛ්‍යාවක්ද නිර්මාණය වී තිබුණා. දේශීය කර්මාන්ත කඩාවැටීමත් සමග බතික් කර්මාන්තයේද පසුබෑමට ලක්වේ බොහෝ පිරිසකට රැකියාව අහිමි කරමින් වර්තමානයේ පවතින සුභවාදී වාතාවරණයත් සමග කොස්වාඩිය, හල්පන්විල, හත්තිනිය හා තල්විල යන ගම්මානවල ජනතාව ජලිත් බතික් කර්මාන්තයේ නියැලීමට උත්සාහ කරමින් සිටිනවා. පහුගිය කාලේ වැඩ නැතුව තිබුණා. මොකද බතික් කර්මාන්තේ වැටලා තිබුණා. නැවත මේ රාජ්‍ය විසින් බතික් කර්මාන්තයට හොඳ ඉල්ලුමක් ලබා දුන්නු නිසා නැවත අපිට වැඩ කරන්න හැකියාව ලැබුණා. ඉතින් අපි රාජ්‍යට ගොඩක් ස්තුතිවන්ත වෙනවා බතික් කර්මාන්තයට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන. මේ බතික් කර්මාන්තේ අඩාලුණාට පස්සේ අපිට රස්සා නැතුව අපි ගෙවල් වල හිර වෙලා හිටියා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ තව දුරටත් මේ ව්‍යාපාරය දිගින් දිගටම කරගෙන යන්න අපිට මොනම හරි සහන සලස්සලා අපේ මේ රස්සා වැඩි දියුණු කරගන්න උදව් කරන ලෙසයි. අපිට මේ වගේ ඉදිරියට ඒ වගේ සහන ලැබෙනවා නම් මේ ව්‍යාපාරය මේ දියුණු කරගෙන අවට දුප්පත් කෙනෙකුටත් රස්සාවක් හම්බ වෙලා කීයක් හරි හොයා ගන්න පුළුවන් විදිහට වැඩපිළිවෙලක් ලැබෙනවා නම් හොඳයි කියලා කියනවා.
බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකාය බඳවාගත් රාජ්‍ය සේවක සේවිකාවන් කණ්ඩායමක් වෙනුවෙන් පුහුණු වැඩමුළුවක් මහවිලච්ඡය සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ වුණා. ජනාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ අඩුවදෑම්ලාබී පවුල්වල නිපුණතාවන්ගෙන් තොර පුද්ගලයින් වෙනුවෙන් රැකියා ලබා දීමේ වැඩසටහන යටතේයි මෙම පිරිස් බඳවා ගැනීම සිදු කෙරුණේ. දින 14ක පුහුණුවක් අලුතින් බඳවාගත් 72 දෙනෙකුට ලබා දෙන බවයි කලාවැව ජාතික යවුන් සේනාංකයේ මධ්‍යස්ථානාධිපති හබදීඋල්වැව මහතා සඳහන් කළේ. අලුතින් රජයේ සේවකයන් සඳහා ලබා දීම නියමිතව ඇත්තේ විනය නායකත්වය පෞරුෂය වර්ධනය කිරීමේ වැඩසටහන මේ දින 14ක් සඳහා අපි ක්‍රියාත්මක කරනවා. යහපත් රාජ්‍ය සේවයක් ලබා ගැනීම නම් ඔවුන් තුළ විනයක් ඇති කර යුතුයි. ඔවුන් තුළ සමාජයේ හැසිරෙන්නේ කොහොමද? තමුන්ගේ ඉහළ ආයතන ප්‍රධානීන් සමග ගැටෙන්නේ කොහොමද කියන දැනුම ලබා දිය යුතුයි. අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන අනාගතයේ යහපත් රටක් කියන ඒ දැක්මට ඔවුන් රැගෙන යාම තමයි අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. අත්තන ගල්ල අලවල බටලී කර්මාන්ත කරුවන් සඳහා යන්ත්‍ර සූත්‍ර සහ සෙවිලි තහඩු ලබා දීමේ වැඩසටහන් සිදු කෙරුණා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් ලොහුනේ. රාජ්‍ය මාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එය සිදු කෙරුණේ. කර්මාන්ත කරුවන් සිය දිනකට පමණ මෙහිදී ආධාර සැපයුණා. අලවල ගම්මානයේ විශාල පිරිසක් බටලී ආශ්‍රිත නිෂ්පාදනයක නිරත වී සිටිනවා. ඔවුන්ගේ බටලී හිඟියට පිළියමක් ලෙස බටලී වගාකර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය මාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස සාමින් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ බෝධි පූජා පින්කමක් කළුතර බෝධි පරිශ්‍රයේදී පැවැත්ුණා. කළුතර බෝධි බාරිකාර මණ්ඩලයේ හා අමරපුර නිකායේ දායක සභාවේ සභාපති අජිතද සොයිසායතුළු පිරිසක් මෙම පින්කමට සහභාගී වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිත්වයට විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පත්ව තිබෙනවා. එම ධූරයට පත්වීමෙන් පසු සභාපතිවරිය වෛද්‍ය පුනරුත්ථාපනය පිළිබඳ විශේෂ දේශනයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්තුවා. COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි ඇය මෙහිදී පෙන්වා දුන්නේ. COVID-19 වසංගත තත්ත්වය හමුවේ ලේ බැංකුවල පවතින ලේ තැන්පතු ප්‍රමාණය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ලේ දන් දීමේ කඳවුරක් හොරණ බටුවිට විහාරස්ථානයේ පැවැත්ුණා. විහාරාධිපති පූජ්‍ය පාදුකේ පඤ්ඤාවාස සාමින් වහන්සේගේ උපදෙස් මත ගම්වාසීන් මෙම පින්කම සංවිධානය කර තිබුණා. ඒ සමගින් දිවා පුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.